තුන්වැනිකොටස. සති අන්තයේ මම හරිද බන්ඳුගේ පවුල ුදවියත් සමඟ අල්ලෙපේහි රුදාවන තරග ැරබීමට ගේමි. හරිද බන්දු කියාදුන්නසේ මේ තරග ඇරඹී ඇත්තේ පෙර දවස කුමාරවරු නතරයි. ඕන මුත්සවය පැවැත්තෙන්නේ මහාබාලි රජුන් යමළුවෙන් පෙරලා පැමණිදිනෙ සැමරීමටලු. කාරුුණිකව මහාලි රජුන් දිග කාලයක් එේ පිටු හල් සිියයාලු බොහෝ තැන්වල ඔරුදාවන උත්සව පැවැත්වනත් වඩාත්ම ජනප්‍රිය අල්ලෙ පේහි නාගෝරු තරගලු. කඳුකරේසිට මුහදුකරයට ඇදන ගංගාවල් හ හතරක් ඇතැයි වාහනයේ පසුව අ වෙනසිරි දීපාකුමා මා දැනුවත් කළේය. අපේ රටයනම් ප්‍රධාන ගංගවල් හතරක් තියෙනවා කියමින් මම උුන්ව දැනුවත් කළෙමි තවත් ගංගාවල් කිහිපයක්ත්ම තියෙනවා හතලිස් හතරක් නම් එහම නම් කරලනෑ අප්‍රිකාවෙන්ාව පෙඳ පාසයක් බෝවෙලා හුගා කැල මාර්ග අවහිර වෙලා තියෙනවා. හරිත් බන්දු කනස්සල්ලකින් කීවේ. මේ සේරම ඇලමාර්ග වැහෙන තරමට බාධාවක්. අනෙක තමා අපේ ජනගානය වැඩිවෙන ප්‍රශ්නේ. ලතිකවා ඒක ඉතින් කොයි රටත් තිනෙනවනේ මම කිීවමේ. ඉස්සර මේ ඇල මාර්ගෝල් වතුර බොන්න පුළුවන්. මේ පෙන්ද පාසී වැවිලා මුල් ඇත්තට පස්සේ මේ වතර බොඩ්න්න ගන්නත් බැර ඉදි හෝදන්න ගන්නත් බේ. ලති පැමිලි කළය කොච්චර කල්ඉඳල තියන ප්‍රශ්නඇත්ත දැන් අවුරුදු තිහකට වැඩි හරිත් බඳසු සුමක් ලෑවේ. අප ලංවූ මහාගන් ගාව නම් පෙඳ පාසි ප්‍රශ්නයක් නොවීය. දිගු බෝට්ටු ගණනාවක්ම ඉවුරුදදිගේ ගාල් කරතිබුණි එක බෝට්ටුවක සියයා හබල් ගසන්න වු සිටිහ. රගාවලිය බලට අතුරක් නැති ජනකායක් ගංග දෙපසම රැස්ව සිටියහ. සුදුවැැනීමෙන් හා රෙදිකඩෙන් සැරසුන ශක්තිමත් මිනිස්සු ඔරු දාවනයට සැදී පැහැදී සිටියහ. දේව පූජාවක් සේම කෙලිසෙල්ලම් ධාතරේ කෑම බීම පිරුණු මඩුවාදිය විය මෙ තැන එකම සැනකෙලියක් විය. උණුසුම්ම හිරුපායා ආදිිනයක් වුවද පොල් රුප්පාාවහි සෙවන හැමාතම්මෙන් විය. ගංදිය හිරවෙලිය බැබලිනි. අවටඒකම ගෝෂාවක් ගුම් නදින්නසුනේ. හරිත් බන්දුු අපට පොල්සීනි තොපිී ගෙනවුද්දුන්නේය. ගගලඟට ලංවීමද අපහසු කාරයක් විය. මෙතරම් ජනකායක් දැකීමෙන් මම තිගැස්සු නෙමෙයි. මෙතන රහුල් සිටිනවා නම්? මා රහුල්ල සොයාගන්නේ කෙසේද. යන් සිතුවිල්ල මාතුළ උපනි. රහුල්ල සෙවීම පිදදුරු ගොඩක ඉන්දිිකටුවක් සෙවීමටත් වඩා නිශ්ඵල කාරයක්ම නොවේද. මාම මේ ගමනාවේ කුමන ආවේගකින්ද. මොන අනුවන කමකින්ද. ඇත්තිෙන්ම මාමේ ආවේ යථහර්සයෙන් පලායාමටද. මාලතීකේ මරණයෙන් කැලඹුණු මගේ සිත උමතුවකට පත්වෙලාද. මගේ මත්තා මගේ කවුරුද හොඳයි. ඔහු මේ වතාව කේරලේ රහුල්ුවී පුුදුනානම් ඉතින් එයි නැති කාරී යකඩ කටකින් වරින් මර තරග විස්තර කියවිනි. දැන් වසර කිහිපේක සිට ගැනුන්ගේ උරුදාවන තරගීපයක් ඇැති බව රි බඳුමට කියාදදුනන්නේේ. ඇත්තෙන්ම වේගේ නැ නොරු දෙෙස බලාසිටීම උත්තේජනිය විය. එකම රිදමේකට උස්පහත්වෙන හබල්ගත් මනිසුන්ගේ අත්වල මස් පිින්ඩු විසිරණ දියෙන් නැහැවමින් ඔපොත් විය. දෙපසම ගංවීදේ බලාසිට මනිසුන්ගේ කෑගෑන් ඔල්වරසන්හඬ වාගැබ පුරා පුරවාගත. අවරු දිනුවාදයි මත් තේරුමක්නේ ප්‍රේක්ෂකින් බොහෝ දෙනා දිනන්නේ කවදයි ටතු ඇල්ලුව. ත්මයට ඇසන බෙරහන් හදවතරම තටතු කරන්නාත්ම නැසද වේගේ නැද යන ඔරු දිනුම් කන්ුවට ආපස බෙරහඬ නැවත යළිත් තරගෑට අනඹෙන විට හඬ උත්සන්න වී අපි දහවල්වනැතෙක්ම ඔරු තර්ග නැරදීම අප කෑම ගත්තේ හිරු අවරතට හැරුණට පසුවය නොයෙක් මඩු මණ්ඩ පවල නොයකුත් කෑම වර්ග විය ලොකු කල්දේරම්බල බත් මාලු පිණි ඉදුුණ ඒවාය සුවද කුසගෙනනි තීව්‍ර කළේය. මම හැමදිනාටම කෙල් කොලවල ඇතුූ බත් අරදුන්නෙමි. ඒ සමඟ රසම් මෝර්ුවාදිය, එලුමස්, කොස් පපඩම් චට්නි අපට හුරුපුරුදුකෑම් මෙහිදී දෙවිය. හවසට සංගීත උත්සවෑත් තියෙනවා අද උත්සවයට ජනප්‍රිය ගායිකවක් එනවා. හරුත් බන්දු කොලයක් දෙස බලමින් කීවය. අපූර්වා කියලා අපූර්වා කේරලේ හරි ජනප්‍රියයි. ක් වයසර ගියත් කණඩාඩ දහම එල්ලෙකුගේවාගේ. අහලාම යමු ලති කියවා. අපූර්වා මිත්‍රවාගේ කෙනෙක් සින්දු කියනවා හන ලැබෙන කලා දොරකින්නේ. වේදිකාවවට සෙනග රැස්වී තදබදය විය. අපි ඇතට වී සිටියමු. අපූරවා වේදිකාවට එත්ම අත්පොල සහඬ උත්සන්න විය සීරුවම් හඬ ගෝෂාව අවට යැසින විදුලි බිගුලු හැමති දල්ිේ රෑ අන්ුරුවමටත් පලින්. මං බය හිටිය අදත් අවස්සනුකට වහිද කියලා. අද හොඳට පාය ලති නම්. නලතිී කීවාය. මූසම් වැස්සී වරයි! රදක්ෂණ ලාාල් කීවය. අපූර්වා දිලිසන රතුනිල්සාරයක් හැඳ සිටාය. ඇගේ රන්වල ලු මාල දිලිසුනි. තද කළු පැකෙස් කළඹේ මල් ගවසා තිබනි. අපූරුවත්තාවේ කඳු කරෙන්. මංවාගේ ලතිකීවාය. ට නංග කියන්න බෑ. ඒක හොඳයි! නැත්තං අපිට කලක් ැහැලින්න වෙන නෑ. දීපක් කුමාර අම්මාට විලක. අපපුරර්වා මලයාලි බසන්ගී ගැල්වා හින්දි බසින්ද ගැල්ලාය. ඇගේ කටන්න තිබුණු මරිස්සරයක් ලය. පුරවා මිත්‍රා අපුරවා මිත්‍රා කීපදන කඩ නැගූහ. ජීතකීපයක් අසාසිටි හරිත් බන්ධි යෝජනා කළේ සැනග බිස දෙන්නට කලින් අප පෙරලා රථය වෙත යයතු බවයි. මේහෙන් අපි තර්ග බිමෙන්ෙක්ම? යළි රත ගල් කරතන්ට ඇවිධාවම. කෙමෙන් අොඳුර වැත්නහින් විදිලි බුබලුවල නන්මන්න එළිය තව තවත් ප්‍රභාශෂර විය. හැමෝටම මහන්සි අපි රෑකෑමට මගේ ගානේ හොඳම බොජුන් හල්කට යමු හරිත් බඳ කීවය. අනේ අපපා බිස්්වා හෝටල්ට යම දීපක්කුමල් පෙරැත්ත කළේ ඕනෙදැත් තෝරගෙන කන්න පුළුවන් ඒකට කියන්නේ බුෆේ රාධක්‍රෂ්නාල් මල්ලි වැදැවත් කළේ මටනඟට හොඳයි කෙසෙල් කොලේ සාද්‍ය ලතිකිවයි. අම්මා සාධ්‍යකන්න අි බොසේකන්න දීපක් කුමා රයෝජනා කළේ. කෙසල් කොලේ බෙදු කෑම සාධ්‍යේවය. ලතීත් හරිත් බන්දුුත් මමත් පායාසම් සම්බාරු සාධ්‍යක රසමිදිද්දී දරු දෙනා තමන්ට කැමති කැමති දේවල් තෝරාගෙන කෑ. පිස්වා හෝටලේ තට්ටු ගන්නවක්කුස ගොඩිනැගිල්ලකි. අප කෑම ගන්නාතරයේ බොජුන් හල්ට පැමිණේ නොසිතුූ අමුත්ෙකි. න්න අන්න අපුරව අතාාව. රාධ ක්‍රිෂ්ණල් රහසන් කීවේ. අපට ගීත ගැව් කෝකිලාවියද මද කටෝම තැන් පැමිණීම අරුමයක්ම විය. සෙනෙවී ගිහින් කතා කරන්න. ලතිීකීවාය නංකාවිෙන් කියන්න. එහ මරිනෑ නේද මකිීවමි කර්දර කරන්න. අපපුූරවා සිටිය තනිව නොවේ තවත් පිරිමිත්ති දෙනෙකුද තරුණයක් ද ඇසම්ග සිටියාහ. ඔවු නසුන්ගත්තේ? තිරවලින් වටූ මේසයක් වෙතයි. එහෙත්ඒ දුහුල් තිරාතරින් අපට ඔවුන්ම දැකේ හැකිමේ මේ අූර්රාණේද අපට බිමගෙන අවතවකරුගෙන් හරිබන්ඳු ඇස්වේ තවත් අහුරු කරගන්නටමනි. ඔව ආවතේවකරු බයාදුව කීවේ අද රාත්‍රී ඒකොල්ල මේ බිස්්වාස් හෝටලේ ඉන්නවා උත්සවට ඇවිල්ල ඔවු අපි සිින්දු කියන වැැහ්වා. පක් කුමාර්කිීවේ කලබලයනී. ලති හා හරිත් බන්ඳු මුහුණෙන් මුහුණ බලාගත්ත එයාලට කරදරගන්න හොඳ නෑ මම කී වෙමි. එයින් පසු අප ඔවන් ගැන දෙදඩුවේ නැත. අප රාත්‍රියආහරගෙන හෝට්ලෙන් පිටවෑන විට අපූර්වා ඇතුළ පිරිස තිරයෙන් වටූ මේසේ වෙත සාමීචීයේ යේෙදී සිටියහ